ඔබ හැම කෙනෙක්ම ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. දෙවියන්වහන්සේ අභිමුඛත් වෙතුල අපි ප්‍රීතියෙන් ඉන්නවා කියලා විශ්වාස කරනවා. මම විශ්වාස කරන ඔබ එසේද? එසේද? ආමෙන්. හාලෙලූයා. දෙවියන් වහන්සේගේ ආත්මයේ තියෙන තැන නිදහස්කම තිබෙනවා. සුදාත් වෙනස් ඉන්න තැන නිදහස්කම ප්‍රීතිය තිබෙනවා. හාලෙලූයා. දෙවියන් වහන්සේ යහපත්. අද දවසේ අපි ඉගෙන ගන්න යනවා දෙවියන් වහන්සේගේ දරුවන් වන අපගේ ජීවිතය තුළ. අපි දන්නවා දෙවියන් වහන්සේ විවිධ විදියට අපිට ආශිර්වාද කරනවා, විවිධ කාරණා තුලින් ආශිර්වාද කරනවා. අපි විවිධ ප්‍රතිපත්ති, එහෙම නැත්නම් උන්වහන්සේගේ වචනේ, දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රතිපත්ති අපි අනුගමනය කරද්දී දෙවියන් වහන්සේ අපිට ඒවට ආශිර්වාද කරනවා. විවිධ විදියට දෙවියන් වහන්සේගේ දරුවන්ට උන්වහන්සේ ආශිර්වාද කරනවා. අද දවසේ අපි ඉගෙන ගන්නට යනවා අත්හැරීමේ තිබෙන්නා වූ ආශිර්වාදය. අර අපි කතාවක් තියෙනවා නේද, ළමයෙක් ඉපදෙනකොටම කොහොමද දෙන්නේ? අර අපි කියනනේ ඇඟිලි කොහොමද තියාගෙන ඉන්නේ? ගන්නම තමයි අපි ඉපදිලා තියෙන්නේ, ලබා ගන්නම තමයි අපි ඉපදිලා තියෙන්නේ. අපි ටිකක් අකමැති දෙයක් තමයි මේක, මේ අතාරිනවා කියන එක නේ. අතාරිනවා කියන එක, දෙනවා කියන එක එක පැත්තකින්. මේක තව විදියක් තමයි දෙවියන් වහන්සේ වෙනුවෙන් ඕන දෙයක් දීම. ඔබ දන්නවද අතහැරීම තුළ විශාල ආශිර්වාදයක් තිබෙනවා. ආමෙන්. දෙවියන් වහන්සේගේ දරුවන් විදියට අද දවසේ වචනය තුලින් අපි යම්කිසි තැනකට එන්නට අවශ්‍යයි. දේව දරුවන් විදියට අපි ජීවිතේ දෙවියන් වහන්සේ වෙනුවෙන් අතහරින්න බැරි, දෙවියන් වහන්සේට දෙන්න බැරි කිසිම දෙයක් අපේ ජීවිතේ තියෙන්නට බැරිය. ආමෙන් කියන්න පුළුවන්ද? ආමෙන්. දෙවියන් වහන්සේ වෙනුවෙන් අපිට ඕනම දෙයක් කැප කරන්න, අත්හරින්න හැකියාව තියෙන්නට අවශ්‍යයි. දැන් අත්හරිනවා කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් දෙවියන් වහන්සේ වෙනුවෙන් දෙනවා කියන්නේ මොකක්ද? ඒක අත්හැරීම යනු ඒක පිටස්සර කාරණයක් නෙවෙයි, ඒක හදවතේ ඇතුළාන්තේ තියෙන කාරණාවක්. පැහැදිලි? ඒක ඔබගේ පිටස්සර දෙයක් නෙවෙයි, ඇත්තටම පිටස්සර දේවල් අදාළයි. හැබැයි හදවතේ තිබෙන්නා වූ කාරණයක් තමයි මේක. හදවතට සම්බන්ධ කාරණාවක් තමයි මේ අතහැරීම. එහෙම නැත්නම් දීම කියන කාරණාව. ඒ වගේම තමයි ඒක ඔබගේ හදවත කොතනද තිබෙන්නේ කියලා ඒක ඔබට පෙන්눔 කරන්නා වූ කාරණයක්. ඔබගේ හදවත කොතනද තිබෙන්නේ කියලා පෙන්눔 කරන්නා වූ කාරණයක්. කොහොමද ඒක තේරුම් කරන්නේ ඔබට? ඔබගේ හදවත තිබෙන්නේ දෙවියන් වහන්සේ ළඟ නම්, දෙවියන් වහන්සේ ගාව නම් ඔබගේ හදවත තියෙන්නේ. ඔබට දෙවියන් වහන්සේ වෙනුවෙන් ඕනම දෙයක් අතාරින්න පුළුවන් මේ ජීවිතය තුළ. ආමෙන්. මේ ජීවිතය තුළ ඕනම දෙයක් දෙවියන් වහන්සේ වෙනුවෙන් අතාරින්න පුළුවන් හැකියාව තියෙන්නට අවශ්‍යයි. දැන් අපි විවිධ අංශවලින් ඉගෙන ගන්නවා අපේ ජීවිතය තුළ දෙවියන් වහන්සේගේ වචනේ. විවිධ දේවල් අපි ඉගෙන ගන්නවා ක්‍රිස්තියානි දෙවියන් වහන්සේගේ දරුවන් විදියට, උන්වහන්සේ අනුගමනය කරන්නා අය විදියට අපි ඉගෙන ගන්න ඕනේ වැදගත්ම කාරණයක් තමයි. මේක ගොඩාක් සරල පණිවිඩයක්. හැබැයි මේක වැදගත්ම කාරණේ තමයි. මොකක්ද? අපි ජීවිතේ එක කාරණයක් තමයි වැදගත් කාරණයක්. අපේ ජීවිතේ ඕනම දෙයක් ඕනම වෙලාවක ඕනම විදියකට දෙවියන් වහන්සේ වෙනුවෙන් අතාරින්න හැකියාව අපිට තියෙන්නට අවශ්‍යයි. ආමෙන්. මොකද අපි කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මගේ ජීවිතේ අංක එක. ඔබ තමයි ස්වාමීනි මගේ ජීවිතේ සියල්ල ස්වාමීනි. හැබැයි අද අපි සෝදිසි කරන්න ඕනේ දෙවියන් වහන්සේ වෙනුවෙන් ඕනම දෙයක් ඕනම වෙලාවක ඕනම විදියකට අපට අතාරින්න හැකියාවක් තිබෙනවද? අපි බලමු ටිකක් දෙවියන් වහන්සේගේ වචනේ. මොකක්ද අතහැරීම තුළ තිබෙන ආශිර්වාදය? අතහැරීමේදී තිබෙන ආශිර්වාදය අපි බලන්න. ඔබ හැමෝටම පුරුදු කොටසක් අපි කියවන්නට යනවා. උත්පත්ති 22 පරිච්ඡේදය පළවෙනි පදයේ සිට තුන්වෙනි පදය දක්වා අපි ඉස්සලා කියමු. උත්පත්ති 22 පරිච්ඡේදය පළවෙනි පදයේ සිට තුන්වෙනි පදය දක්වා. මේ කාරණාවලින් පසු දෙවියන් වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කරමින් ආබ්‍රහම් කියා ඔහුට කතා කළසේක. ඔහුද මම මෙහි යයි කීය. උන්වහන්සේ ඔබේ පුත්‍ර වූ, ඔබ ප්‍රේම කරන ඔබේ එකම පුත්‍ර වූ ඊසාක් රැගෙන මොරියා දේශයට ගොස් මා විසින් ඔබට කියන කන්දක් පිට දවඩ පූජාවක් වශයෙන් ඔහු ඔප්පු කරවයි කීසේක.
ආබ්‍රහම් අලුයම නැගිට තමාගේ කොටුලුවා සූදානම් කොට තමා කැටුව තමාගේ තරුණයන්ගෙන් දෙදෙනෙකු හා තමාගේ පුත්‍ර වූ ඊසාක්ද රැගෙන දවඩ පූජාව පිණිස දර පලාගෙන නැගිට දෙවියන් වහන්සේ ඔහුට කී ස්ථානයට ගියසේ. Right, thank you. අපි දැනට මේ පදවලින් නතර කරමු. මේ ස්ථානේ අපි දකිනවා අපිට හොඳට හුරු පුරුදු කාරණයක් මේක. ඔබ දන්නවා දැනටම මොකක්ද ආබ්‍රහම් අතහැරිය කියන එක ඔබ දන්නවා. ඔබ ඉගෙනගෙන තියෙනවා. මොකක්ද ආබ්‍රහම් රතාරින් සිදු වුනේ? ආ? භාර්යාවද නැහැ? ආ කවුද? දරුවව අතාරින් සිදු වුණා. දැන් මේකේ පසුබිම ඔබ දන්නවා අපි පොඩ්ඩක් මතක් කරගමු. අපි දන්නවා ආබ්‍රහම් කියන මනුෂ්‍යයාට ඇදහිල්ලේ පුද්ගලයාට අපි දන්නවා දරුවන් හිටියේ නැහැ. දරුවන් හිටියේ නැහැ. ඔබ දන්නවද ඒක? ඔව්. දන්න ඇති හැබැයි බයිබලේ කියවන්න. එතකොට ඔබ දැනගන්න යනවා. මොනවාද? ආබ්‍රහම්ට දරුවෙක් සිටියේ නැහැ. ආබ්‍රහම් දෙවියන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමීනි මට දරුවෙක් නැහැ. දෙවියන් වහන්සේ මොනවද කිව්වේ? දෙවියන් වහන්සේ පොරොන්දුවක් දුන්නා උත්පත්ති 15 වෙනි පරිච්ඡේදයේ මම නුඹට දරුවෙක් දෙන්න යනවා. ඒ විතරක් නෙමෙයි මොකද්ද කිව්වේ? එක දරුවෙක් නෙමෙයි මොකද්ද උන්වහන්සේ කිව්වේ? මම නුඹව මහත් ජාතියක් විශාල ජාතියක් කරන්නට යනවා. උන්වහන්සේ කිව්වා එළියට ගිහිල්ලා බලන්න, අහසේ තාරකා බලන්න, මුහුදේ වැලි දිහා බලන්න, ගණන් කරන්න පුළුවන් නම් ගණන් කරන්න, ඒ තරමට මම නුඹේ ජාතිය ආශිර්වාද කරන්න යනවා කියලා දෙවියන් වහන්සේ කිව්වා. ආමෙන්. ඊට පස්සේ දෙවියන් වහන්සේ අවුරුදු කීපයක් යනකොට අපි දැන් අවුරුදු 25කට පස්සේ දෙවියන් වහන්සේ අවුරුදු කොච්චරක්ද 25කින් දෙවියන් වහන්සේ දුන්නා අනර්ග වස්සුවක්, අනර්ග දරුවෙක් දෙවියන් වහන්සේ දුන්නා. හැබැයි අපේ දෙවියන් වහන්සේ ක්‍රමේ ටිකක් වෙනස්. දෙවියන් වහන්සේ ටික කාලයකදී උන්වහන්සේ මොනවද කරේ? උන්වහන්සේ කිව්වා ආබ්‍රහම් නුඹේ දරුවා එකම පුත්‍රයා මොනා කරන්නද කියලා කිව්වේ? මට පූජා කරන්න. දැන් අපි මේවා ඉගෙනගෙන තියෙන නිසා අපි කියනවා ටිකක් අපිට දෙවියන් වහන්සේ වෙනුවෙන් අපි ඕන දෙයක් කරනවා. දෙවියන් වහන්සේ ක්‍රමයේ අමුතුයි. පොඩ්ඩක් කල්පනා කරන්න. දෙවියන් වහන්සේ කියනවා මම නුඹව ජාතියක් කරන්න යනවා. නුඹව ආශිර්වාද කරන්න යනවා මම. දෙවියන් වහන්සේ ඒ විදියට කතා කරලි වෙලා දුන්න එකම දරුවා දෙවියන් වහන්සේ මොනවද කියන්නේ? පූජා කරන්න. එකම දරුවත් පූජා කරන්න කියලා උන්වහන්සේ කියනවා. දැන් මේක ටිකක් අමුතු දෙයක්. දෙවියන් වහන්සේ දුන්න පොරොන්දුවට හාත්පසින්ම විරුද්ධ දෙයක් තමයි වෙන්නේ. පැහැදිලි? ඇයි අපි මේක ඉගෙන ගන්න ඕනේ? දෙවියන් වහන්සේ ක්‍රමය. දෙවියන් වහන්සේ නැත්තම් ඔබට දෙයක් කියද්දී ඔබ දෙවියන් වහන්සේව දුරු කරයි යක්ෂයා කියලා. පැහැදිලිද? ඇයි ආබ්‍රහම්ට කවුද කිව්වේ? දෙවියන් වහන්සේ කිව්වේ. ආබ්‍රහම් දෙවියන් වහන්සේගේ ක්‍රමය දන්නේ නැත්තම් ආබ්‍රහම් මොනවද කරන්නේ? දුරු කරයි යක්ෂයා කියලා. පැහැදිලි? ඒකයි අපි අද තේරුම් ගන්න ඕනේ. දෙවියන් වහන්සේගේ දරුවන් විදියට සමාලයට අපි හිතනවා අතාරින්න මට ඕන දෙයක් පුළුවන් කියලා. අපි පොඩ්ඩක් මේ ස්ථානයට යන්න ඕනේ. ආබ්‍රහම්ට ඉන්න එකම දරුවා, අවුරුදු ගාණක් 25ක් බලාගෙන ඉලා දෙවියන් වහන්සේ දුන්න දරුවා, ඒ දරුවගෙන් තමයි දෙවියන් වහන්සේ කිව්වේ ජාතියක් ගේන්න යනවා කියලා. දැන් දෙවියන් වහන්සේ කියලා මේ දරුවා මට දෙන්න, මට පූජා කරන්න. අද අපි ලේසියෙන් මේක කියනවා. පොඩ්ඩක් කල්පනා කරන්න. අපිට මේක වුණා නම් කොහොමද අපි කරන්නේ? සාමිනි මුළු ලෝකෙම අතහැරලා ඉන්න. හැබැයි සාමිනි දුන්න එකම දරුවා කොහොමද කැප කරන්නේ? ගායනා කරනවා අපි. ඒකයි මේ ගීතිකාව මම ගායනා කරේ. මුළු ලෝකෙම අතහැරලා ඉන්නන් කියලා අපි ගායනා කරනවා. අද අපි හදවත සෝදිසි කරන්නට අවශ්‍යයි. දෙවියන් වහන්සේ ඉදිරියේ අතාරින්න බැරි. දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔබට දෙන්න බැරි. මොනවද අපේ ජීවිතේ තියෙන්නේ? ඒක තමයි සැබෑ ප්‍රේම. ඒකයි මම කිව්වේ දීම උන්වහන්සේ වෙනුවෙන් අතාරිනවා කියන්නේ ඒක හදවතේ ප්‍රශ්නයක්. හදවතේ ඇතුළාන්තයේ ගත යුතු තීරණයක් තමයි ඒක. එතකොට අතහැරීමේ තිබෙන ආශිර්වාද මොනවාද? ආබ්‍රහම් මොනවාද කරේ? දෙවියන් වහන්සේ කියපු විදියට දෙවියන් වහන්සේට දරුවා දුන්නද නැද්ද? දුන්නා ආබ්‍රහම්. හැබැයි මතක තියාගන්න ඔබට දෙවියන් වහන්සේ වෙනුවෙන් ඕන දෙයක් අතාරින්න පුළුවන් වෙද්දී මම ඔබට වචනය තුල පෙන්වන්නම් ඒක තුල විශාල ආශිර්වාදයක් ගැබ්බ වෙලා තිබෙනවා. ආමෙන්. ඔබට පේනවට වඩා දෙයක් ඒක තුල තිබෙනවා. පළවෙනි කාරණාව තමයි ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ ඕනම දෙයක් අතාරිනකොට දෙවියන් වහන්සේ වෙන ඒකේ තියෙන ආශිර්වාදය තමයි ඔබ දෙවියන් වහන්සේව විශ්වාස කරලා ඔබ අතාරිනකොට ඒක ඔබව ඇදහිල්ල තුල ඔබව ශක්තිමත් කරමින් ඔබගේ ඇදහිල්ල ශක්තිමත් කරනවා. ආමෙන්. ඔබව ඇදහිල්ල තුළ ඔබව ශක්තිමත් කරමින් ඔබගේ ඇදහිල්ල ශක්තිමත් කරනවා. ඔබේ ඇදහිල්ල වැඩි කරනවා. දැන් අහගන්න. දෙවියන් වහන්සේව අපි විශ්වාස කරනවා. අපි දෙවියන් වහන්සේව අදහනවා.
අපි විශ්වාස කරනවා දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කරනවා දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා අපිව සුව කරන දෙවියන් වහන්සේ අපි මේවා විශ්වාස කරනවා හැබැයි ඔබ කල්පනා කරන්න දෙවියන් වහන්සේ වෙනුවෙන් ඕනම දෙයක් අතාරින්න තමයි ඔබට සියල්ලට වඩා ඇදහිල්ලක් අවශ්‍ය ආමෙන් ඔබට ඇදහිල්ලක් අවශ්‍ය දැන් ආබ්‍රහම්ගේ වචන දිහා අපි පොඩ්ඩක් බලමු 6 වෙනි පදේ සහ 8 වෙනි පදේ අපි ඉක්මනින් කියමු 6 වෙනි පදය සහ 8 වෙනි පදය එවිට ආබ්‍රහම් දවන පූජාවට ගෙනදර රැගෙන තමාගේ පුත්‍ර වූ ඊසාක් පිට තබා තමාගේ අතින් ගිනිද පිහියද ගත්තේය. ඔහු දෙදෙනා එක්ව ගියේය. ඊසාක් තමාගේ පියා වූ ආබ්‍රහම්ට කතාකොට මාගේ පියාණනි කීය. ඔහුද මාගේ පුත්‍රය මම මෙහි යයි කීය. ඔහු බැලූ මැනවයි කින්දරත් දරත් තිබේ. එහෙත් දවන පූජාවට බැටළුවා කොයිදයි කීවේය. ආබ්‍රහම් මාගේ පුත්‍රය දෙවියන් වහන්සේම දවන පූජාවක් පිණිස බැටළුවා සපයා ගන්නවා ඇතයි කීවේය. රයිට් මේ ස්ථානයේ අනර්ග දෙයක් වෙන මොකක්ද ආබ්‍රහම් ආබ්‍රහම්ගෙන් හොඳට අහගන්න මේක ඔබට තේරුම් ගන්න යනවා තව විනාඩි කිහිපයකින් ආබ්‍රහම්ගෙන් දෙවියන් වහන්සේ දරුවා ඉල්ලුවාට පස්සේ ආබ්‍රහම් මොනවද කරා ආබ්‍රහම් තීරණය කරා දෙවියන් වහන්සේට දරුවා දෙන්න පූජා කරන්න හැබැයි මොකක්ද උනේ මේ සිතුවිල්ල නිසා මේ ඇදහිල්ල ක්‍රියාව නිසා ආබ්‍රහම්ගේ හදවත තුල තිබුණ ඇදහිල්ල පුදුම විදියට වර්ධනය වෙන්න පටන් ගත්තා මොකක්ද ආබ්‍රහම්ගේ වචන වල කියන්නේ මගදී යනකොට ආනවා පුතා පියාණනි තාත්තේ කෝ පූජාවට එහෙම නැත්තම් කෝ බැටළු පැටුවා ආබ්‍රහම් මොනවද කියන්නේ ආබ්‍රහම් මොනවද කියන්නේ දෙවියන් වහන්සේම සපයා ගන්නවා ඇත ආමෙන් ඒ විතරක් නෙවෙයි ඊට කලින් කියනවා පස්සෙනි පදේ කියනවා ආබ්‍රහම් තමගේ තරුණයන්ට කතා කොට කොටලුවා සමග නුඹලා මෙහි සිටින්න ළමයාත් මමත් අතනට ගොස් නමස්කාර කොට නුඹලා වෙතට නැවත එන්නෙමුයි කීය. හොඳට අහගන්න. දැන් මං හිතනවා ඔබට පැහැදිලි වෙන්න පටන් ගන්නවා ඇති කියලා. ආබ්‍රහම් කිව්ව මොකද්ද? අපි දෙන්නම ගිහිල්ලා මම විතරක් එනවා කියලා කිව්වද? ඈ එයා අදාලා මම එනවා කිව්වද? නෑ මොනවද කිව්වේ? අපි දෙන්නම ගිහිල්ලා නැවත අපි නුඹලා ළඟට එන්නට යනවා. එන්නෙමුයි කීය. ඒ වගේම මගදී පුතාට කියනවා පුතේ දෙවියන් වහන්සේ පූජාවට බැටළුව පැටුවා දෙවියන් වහන්සේ සපය ගන්නවා ඇත මගේ සහෝදරයා සහෝදරිය ආබ්‍රහම්ගේ ජීවිතෙන් අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා ඔහු දැනගෙන සිටියා දෙවියන් වහන්සේ වෙනුවෙන් ඕනම දෙයක් අතාරින එක අතහැරියට නැති වෙන්න යන්නේ නැහැ අතාරිනවට වඩා දේවල් උන් වහන්සේ අපිට දෙන්න යනවා කියලා ආබ්‍රහම් තුල ඇදහිල්ලක් වර්ධනය වුණා හල්ලෙලූයා මේ පණිවිඩය ඔබ තේරුම් ගන්නට අවශ්‍යයි දෙවියන් වහන්සේගේ දරුවනි ඔබ දෙවියන් වහන්සේ වෙනුවෙන් ඕනම දෙයක් අතාරින්න තීරණය කරද්දී ඒක ඔබගේ ඇදහිල්ල පුදුම විදියට කවුරු කෙරෙයිද දෙවියන් වහන්සේ කෙරෙහි වර්ධනය කරන්නට යනවා අපි දන්නවා ආබ්‍රහම් ගිහිල්ලා දැන් හරි ඔක්කොම හරි ස්වාමිනි කෝ වහන්සේ කියලා පිහි අරගෙන නැකත එඩකන් හිටියේ නැහැ නැකත් බැලුවේ නෑ ආබ්‍රහම් මොනවද කරේ දරුවව තිබ්බා දරුවව පූජාසනෙ ඉදිරි ලෑස්ති කරා පිහි අවශ්‍යවලා දරුවව දෙවිය මේක අමාරුයි අපිට අද කතා කරන්න අමාරුයි මොනවද උනේ ඔව් ආබ්‍රහම් නික ඇලි මැලි වෙලා හිටියන මොකද්ද අපි දන්න බයිබලේ කියවද ආබ්‍රහම් දැනගෙන සිටියා මම මගේ දරුවව ඉන්න එකම දරුවා මට තිබෙන උතුම්ම දේ වටිනාම දේ හොඳට අහගන්න අද අපි දෙවියන් වහන්සේට දේවල් දෙනකොට ඒක ආර්ථිකය වෙන්න පුළුවන්. ඔය දීම කියපුවාම අපි ගොඩක් වෙලාවට මේ සල්ලි කියන එකනේ ගන්නෙ. නෑ ඒක විතරක් නෙවෙයි. දෙවියන් වහන්සේ වෙනුවෙන් අපේ ජීවිතේ ඕනම දෙයක් අපි කැප කරන්න ලෑස්ති වෙනකොට අපිට ලේසි දෙකක් තියෙනකොට එකක් දෙන්න ලේසි. 10ක් තියෙනකොට එකක් දෙන්න ලේසි. බහුලත්වයක් තියෙනකොට ඒකෙන් ස්වල්පයක් කැප කරන්න ලේසි. හැබැයි කල්පනා කරන්න අවුරුදු 25කට පස්සේ දෙවියන් වහන්සේගේ ලබාගත් එකම දරුවා පොරොන්දුවේ දරුවා සම්පූර්ණ පූජා කරා මරන්න දෙවියන් වහන්සේ වෙනුවෙන් මරන්න හොඳට අහගන්න දෙවියන් වහන්සේ මිනිස්යන්ව පූජාවක් විදිහට ඉල්ලන්න දැන් Zoom එකෙන් සමහරට නොහැදිලි ඇදහිලිවන්ත නැති කෙනෙක් ඔබ බලනවා ඒක මේක තේරුම් ගන්නට අවශ්‍යයි දෙවියන් වහන්සේ මිනිස්යන්ව පූජාවක් විදිහට ඉල්ලන්නේ නැහැ දෙවියන් වහන්සේට ඕන වුණා මොකක්ද ආබ්‍රහම්ගේ
ආකල්පය හදවත සෝදිසි කරන්න. එතකොට ආබ්‍රහම් තුල ඇදහිල්ලක් වර්ධනය වුණා. මොකක්ද? දෙවියන් වහන්සේ වෙනුවෙන් නිදහස් කරන ඕනම දෙයක්, කිසි දෙයක් අපිට කවදාවත් නැති වෙන්න යන්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේ කවදාවත් උන්වහන්සේගේ දරුවන්ට ණය ගැති වෙන්නට යන්නේ නැහැ. මතක තියාගන්න දෙවියන් වහන්සේගේ දරුවනේ. අද මම කියන්න යන්නේ නැ මොන කාරණාවද කියලා. ඔබ මේ වෙලාවේ ඔබට ශුද්ධාත්මනාංශේ මඟ පෙන්නයි. ඔබගේ ජීවිතේ මොනවද ඔබට දෙවියන් වහන්සේ වෙනුවෙන් අතාරින්න බැරි තිබෙන කාරණා? මොනවද දෙවියන් වහන්සේ වෙනුවෙන් දෙන්න බැරිව තිබෙන කාරණා? දෙවියන් වහන්සේගේ දරුවනේ, ඔබ දෙවියන් වහන්සේ වෙනුවෙන් ඕනම දෙයක් දෙනකොට දෙවියන් වහන්සේ තුල ඔබගේ ඇදහිල්ල වර්ධනය වෙන්න යනවා දෙවියන් වහන්සේගෙන්. මොකද ඔබ දන්නවා, මගේ දෙවියන් වහන්සේට මම මොනවා දුන්නත් දෙවියන් වහන්සේ මම දෙනවට වඩා අධිකව මට ආශිර්වාද කරන්න යන දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ වෙනුවෙන් මගේ ජීවිතේ වෙන්න පුළුවන්, මගේ පවුල දරුවන් වෙන්න පුළුවන්, මොන දේ දුන්නත් ඒක මට නැති වෙන්නේ නැහැ. මොකද ආබ්‍රහම්ට මුදලා ගන්න, ආබ්‍රහම්ට කල්පනාවක් එන්නේ නැතුව ඇද්ද? දෙවියන් වහන්සේ කිව්වා අහසේ, අහසේ මොනවද වැලිද? හැරිලා ඉන්න අහසේ තාරකාමෙන් මූදේ වැලිමෙන්, වෙරි ගුඩ්, මම නුඹ ආශිර්වාද කරනවා. එතකොට කොහොමද වෙන්නේ, තියෙන එකම දරුවත්, දුන්න එකම පොරොන්දුවේ දරුවත් ජීවිතේ පූජා කරාට පස්සේ කොහොමද ඒක වෙන්නේ? මතක තියාගන්න, දෙවියන් වහන්සේගේ පොරොන්දු කරේ ඔබට ඇදක ඇදහිල්ලක් ඇති වෙන්න නම් ඔබ දෙවියන් වහන්සේ වෙනුවෙන් ඕනම දෙයක් අතහරින්න පුරුදු වෙන්න ඕනේ. මොකද දෙවියන් වහන්සේ කරේ ඇදහිල්ල කියන්නේ දෙවියන් වහන්සේගෙන් ලබා ගන්න එක නෙවෙයි. දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔබ ඕනම දෙයක් අතහරිනකොට ඔබට උන්වහන්සේගේ පොරොන්දු ගැන, දෙවියන් වහන්සේ කවුද කියන එක ගැන දැඩි ඇදහිල්ලක් ඔබට එන්න යනවා. එවිට ඔබ දකින්න යනවා ඔබ අතහරින දේවල් වලට වඩා 10,000 ගුණයකින් දෙවියන් වහන්සේගේ හස්තය ඔබේ ජීවිතර නිදහස් වෙන එක ඔබ දකින්නට යනවා. ඒකයි මම කිව්වේ, ඒක පිටස්සර කාරණාවක් නෙවෙයි. දෙවියන් වහන්සේ ඔබගේ හදවතයි බලන්නේ. අපි දකිනවා ඊට පස්සේ මොනවද උනේ, 10 වෙනි පදේ ඉඳන් අපි දකිනවා 18 වෙනි පදේ වෙනකන් දෙවියන් වහන්සේගේ දූතයා නැවත ආබ්‍රහම්ට අවිල්ල කතා කරන. මොකක්ද දෙවියන් වහන්සේගේ වචනේ කියනවා? ආබ්‍රහම් ඔව පූජා කරන්න පටන් ගත්තා. එතකොට දෙවියන් වහන්සේගේ වචනයක් අවිල්ල කිව්වා, දරුවට අත තියන්න එපා. ඇයි බලන්න දෙවියන් වහන්සේ ඇයි මෙහෙම කරන්නේ? ඔන්ට රහගන්න, දෙවියන් වහන්සේ ඇයි මෙහෙම කරන්නේ? දෙවියන් වහන්සේ කියනවා යමක් කරන්න කියලා, ඊට පස්සේ දෙවියන් වහන්සේ කියන එක කරන්න එපා කියලා. දෙවියන් වහන්සේ කියන එක කරන්න එපා කියලා. ඇයි දෙවියන් වහන්සේට ඕන වුණේ? දැන් ආබ්‍රහම් දරුවව පූජා කරාද? නෑ. ආබ්‍රහම් දරුවව පූජා කරාද? නෑ. හැබැයි මොකක්ද උනේ? ආබ්‍රහම් දරුවව හදවතින් පූජා කරා. ඒකයි දෙවියන්වහන්සේගේ වචනේ කිව්වේ. මොකක්ද? නුඹ අත තියන්න එපා දරුවට. ඊට පස්සේ කියනවා 11 වෙනි පදේ කියනවා, නුඹේ පුත්‍රයා, නුඹේ එකම පුත්‍රයා මාගේ නොවැළක්වූ බැවින් නුඹේ දෙවියන් වහන්සේට බයවන බව දැන් දනිමි කිසේක. ආබ්‍රහම් ඇස්සසුවා බැලුව විට බලව තමා පිටිපස බැටළුවෙක් උගේ අංගවලින් අකුලේ පැටලී සිටිනවා දුටුවේ. පේනවාද? ආබ්‍රහම්ගේ ඇදහිල්ල මේ ස්ථානයේ වැඩ කරනවා අපි දකිනවා. ආබ්‍රහම් කියනවා දෙවියන්වහන්සේගේ දූතයා ඇවිල්ලා අත තියන්න එපා දරුවට. ඔබ දරුවා මේ වෙනකොටත් පූජා කරලා ඉවරයි. දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔබ දෙවියන් වහන්සේගෙන් කිසිම දෙයක් අල්ලගෙන හිටියේ නැහැ. දෙවියන් වහන්සේ වෙනුවෙන් ඕනම දෙයක් අතහරින්න ඔබ සූදානම් බව දෙවියන් වහන්සේ දන්නවා. ඒක දෙවියන් වහන්සේ මොකක් විදියට ගණන් ගත්තේ? දේව බය විදියට දෙවියන් වහන්සේ ගණන් ගත්තා. හල්ලෙලූයා. මේ වසරේ අපිට ප්‍රඥාව කියන එක දෙවියන් වහන්සේගේ 16 තුලින් උන්වහන්සේ කතා කරා. ප්‍රඥාව, දේව ප්‍රඥාව. අපි දන්නවා දේව ප්‍රඥාව ලබන්න නම් පළවෙනි දේ මොකද්ද? ප්‍රඥාවේ පටන් ගන්නම නම් දෙවියන් වහන්සේ කෙරෙහි ඇති බය. මොකද්ද දෙවියන් වහන්සේ වෙනුවෙන් බය කියන්නේ? දෙවියන් වහන්සේ වෙනුවෙන් ඕනම දෙයක් උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරලා කරන්න හැකියාව ඔබට තියෙන්න ඕනේ. මෙන්න මේකටත් සම්බන්ධයි දෙවියන් වහන්සේගේ බය. දෙවියන් වහන්සේ කෙරෙහි බය කියන්නේ මොකක්ද? ඕනම දෙයක් මගේ දෙවියන් වහන්සේ වෙනුවෙන් මම අතාරිනවා. දෙවියන් වහන්සේ වෙනුවෙන් මට කරන්න පුළුවන් ඕනම දෙයක් දෙවියන් වහන්සේ වෙනුවෙන් දෙන්න පුළුවන්. අපි දකිනවා එක මතෙව් 19 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා, අපි ඒක පෙරලා ගන්න ඕනේ නැහැ. මතෙව් 19:16 ඉඳන් අපිට දකින්න පුළුවන් එක්තරා තරුණ ධනවත් පුද්ගලයෙක් ඇවිල්ලා, තරුණ ධනවතෙක් ඇවිල්ලා යේසුස් වහන්සේගේ නහනවා, ස්වාමිනි සදාකාල ජීවනය ලබන පිණිස මම මොනවද කරන්න ඕනේ? මොනවද යේසුස් වහන්සේ කිව්වේ? අනපනත් ආරක්ෂා කරන්න. ඊට පස්සේ ඔහු කිව්වා, හැරිලා මං කුඩා කාලයේ පටන් මේ අනපනත් ආරක්ෂා කරනවා. ඊට පස්සේ යේසුස් වහන්සේ කිව්වා මොකක්ද? මොකක්ද උන්වහන්සේ කිව්වේ? නොබේ සියලු වස්තුව විකුණලා
මනුෂ්‍යයන්ට දෙන්න දීලා මා අනුව ගමන් කරන්න. මොකක් දුනේ? ඔව් බයිබලේ තියෙන ඔහුට වස්තු අධික වූ බැවින් ඔව් උන්වහන්සේගෙන් පිටත් වෙලා ගියා කියලා. මගේ සහෝදරය සහෝදරිය එදා ඔහුට දෙවියන් වහන්සේ වෙනුවෙන් ඒ සියල්ල අත්හරින්න බැරි වුණා. අද ඔබ මොනවද දෙවියන් මතක තියාගන්න උන්වහන්සේගේ වචනේ කිව්වා යමෙක් මා අනුව එන්න කැමති නම් මොකද්ද කිව්වේ? තමාගේ කැමැත්ත සියල්ල අතහැරලා මාගේ කුරුසය දරාගෙන එන්න. හල්ලෙලූයා. අද අපි දෙවියන් වහන්සේගේ දරුවනේ. අපි සූදානම්ද දෙවියන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ මාර්ගයේ යන්න නම් අපිට ඕනම දෙයක් උන්වහන්සේ වෙනුවෙන් අතාරින්න පුළුවන්කම තියෙන්න ඕනේ. හල්ලෙලූයා. උන්වහන්සේ වෙනුවෙන් ඕනම දෙයක් දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අද ඔබට මොනවාද? ස්වාමිනී මම එක දෙයක් දෙන්න. ස්වාමිනී මේක බෑ. අර සහෝදරයා මොකද කිව්වේ? ස්වාමිනී සදාකාල ජීවනය ලබන්න ඕනේ. ඔව් මම අනපනත් ආරක්ෂා කරනවා. හැබැයි වක්‍රව මොනවද කිව්වේ? අනපනත් ආරක්ෂා කරන්න. හැබැයි වස්තුව විකුණන්න බෑ. මගේ ධනය දෙන්න බෑ. ආබ්‍රහම් දෙවියන්වහන්සේ දිහා බල්ලා දෙවියන් වහන්සේට තමන්ගේ එකම පුත්‍රයාව දෙවියන් වහන්සේට පූජා කරා. හැබැයි බලන්න ඒක තුල විශාල දෙවියන් වහන්සේ ඔව්ව දේව බය තියෙන පුද්ගලයෙක් විදියට ගණන් ගත්තා. ආමෙන්. දෙවෙනි කාරණාව තමයි අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් දෙවියන් වහන්සේගේ ඉදිරියේ අතහැරීමේ තිබෙන ආශිර්වාදය. දෙවෙනි කාරණාව, පළවෙනි කාරණාව අපි බැලුවා. ඒක ඔබව ඇදහිල්ල තුල වර්ධනය කරන දෙවියන් වහන්සේ කරේ දැඩි ඇදහිල්ලක් ඔබ තුල ඇති කරන. දෙවෙනි කාරණාව තමයි අපි 13 වෙනි පදේ සහ 14 වෙනි පදේ අපි කියමු. 13 සහ 14 වෙනි පදය. Thank you Jesus. ආබ්‍රහම් දෙවියන් වහන්සේ වදක දෙවෙනි කාරණාව මම ඔබට කියන්න කැමති දෙවෙනි කාරණාව තමයි ඔබ දෙවියන් වහන්සේ වෙනුවෙන් ඕනම දෙයක් අතහරෙද්දී දෙවියන් වහන්සේගේ හාස්කමේ හස්තය අත්දකින්න එය ඔබට අවස්ථාවක් පිළියෙල කර දෙනවා. ඔබ දෙවියන් වහන්සේ වෙනුවෙන් ඕනම දෙයක් අතහරෙද්දී දෙවියන් වහන්සේගේ හාස්කමේ හස්තය දෙවියන් වහන්සේ කවුද කියන එක අත්දකින්න ඔබට අවස්ථාවක් උන්වහන්සේ තුල නිර්මාණය වෙනවා. දැන් පැහැදිලි. මොකක් දුනේ? ආබ්‍රහම් දෙවියන් වහන්සේට පූජා කරා දරුවා. පූජා කරා කියන්නේ මොකක්ද? පිටස්සරව නෙවෙයි. ඔව් මේ සියල්ල කරන්න ලෑස්ති වෙද්දී දෙවියන් වහන්සේගේ දූතයා ඇවිල්ලා ආබ්‍රහම්ව නැවතුවා. කිව්වා නුඹ හදවතින් මේක පූජා කරා, දරුවව නොවලක්කා පූජා කරා. ඒක නිසා දෙවියන් වහන්සේ නුඹ මට බය ඇති කෙනෙක් විදිහට සලකනවා කියලා කතා කරා. ඊට පස්සේ මොනවද උනේ? ඊට පස්සේ මොනවද උනේ? අපි දකිනවා දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔහු දරුවව පූජා කරාට පස්සේ මෙතන වැදගත් දේ මොකක්ද? බැටලුවෙක් ඒ ස්ථානේ එනවනේ. බැටලුව කොහෙන්ද ආවේ? අපි දන්නේ නැහැ. ඒක බයිබලේ ලියලා නැහැ. ආ බැටලුව හොඳට අහගන්න. කොහෙන්ද ආවේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ ආබ්‍රහම් අටවෙනි පරිච්ඡේදයේ කිය අටවෙනි පදයේදී ආබ්‍රහම් කිව්වා දෙවියන් වහන්සේ අපි පොඩක් බලමු අටවෙනි පදේ. ආබ්‍රහමගේ පුත්‍රය දෙවියන් වහන්සේම දවන පූජාවක් පිණිස බැටළු පැටයා සපයා ගන්නවා ඇතයි කීවේය. ආබ්‍රහම් කලින් දැක්කා දෙවියන් වහන්සේ මේක තුල සිටිනවා. දෙවියන් වහන්සේ යමක් කරන්න යනවා කියලා. දැන් මේ ස්ථානේ මොනවද උනේ? ආබ්‍රහම් දෙවියන් වහන්සේට පූජා කරපු නිසා පළවෙනි වතාවට යෙව්වා යෛරේ කියන දෙවියන් වහන්සේව ආබ්‍රහම්ට මුණ ගැහුණා. හලලුයා. යෙව්වා යෛරේ කියන දෙවියන් වහන්සේගේ හස්තය ආබ්‍රහම් අත්දකින්න පටන් ගත්තා. මොකක්ද උනේ? මේ ස්ථානේ දෙවියන් වහන්සේ හාස්කමක් තුලින් දෙවියන් වහන්සේගේ සපීමේ හස්තය ආබ්‍රහම් අත්දැක මොනවද ආබ්‍රහම් කියනවා? ඒ ස්ථානයට යෙව්වා යෛරේ යන නාමයේ තැබුවේ මෙසේ ස්වාමින් වහන්සේගේ කන්දෙදී සපයා දෙනු ලබන්නේ යයි අද දක්වා කියති. එදා ආබ්‍රහම් දෙවියන් වහන්සේ වෙනුවෙන් ඒ පූජාව කරන්න සූදානම් වෙච්ච නිසා මොනවද උනේ? යෙව්වා යෛරේ දෙවියන් වහන්සේට අත්දකින්න පුළුවන් වුණා ආබ්‍රහම්ට.
අමෙන් මගේ සහෝදරයා සහෝදරිය ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔබේ ජීවිතේ වටිනාම දේවල් ඔබට තිබෙන උතුම්ම දේවල් දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ ඒවා කැප කරන්න පටන් ගද්දී ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ බලවත් හස්තය ඔබ අත්දකින්නට යනවා මතක තියාගන්න සමහරලාට අපි අල්ලගෙන ඉන්නවා දෙවියන් වහන්සේ ඉදිරියේ යමක් අපි තදින් අල්ලගෙන ඉන්නවා දෙවියන් වහන්සේගේ හස්තය අපිට ක්‍රියාත්මක වෙන්නේ නැහැ දෙවියන් වහන්සේගේ බලය අපිට අත්දකින්න බෑ දෙවියන් වහන්සේ කවුද කියන එක අපිට අත්දකින්න බෑ මොකද අපි తాවකාලික දෙයක් අල්ලගෙන දඟලනවා දෙවියන් වහන්සේ කියන මොකක්ද අතාරින්න 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 එවිටයි දෙවියන් වහන්සේ කවුද කියන එක දෙවියන් වහන්සේගේ බලවත් හාස්කමේ හස්තය ඔබට අත්දකින්න පුළුවන් වෙන්නේ එවිටයි දවසක් එලියා කියන දේව මනුෂ්‍යයා ෂාරපෙත් කියන ස්ථානයට ගියපුවාම අපි දකිනවා දේශයේ සාගතය නිසා එලියා කියන දේව මනුෂ්‍යයාට ඒ මොහොතේ කැම තිබුණේ නැහැ දෙවියන් වහන්සේ කිව්වා යන්න ෂාරපෙත් වලට මම ඒ ස්ථානයේ ස්ත්‍රියක්ව සූදානම් කරලා තියෙනවා දැන් මොනවද උනේ මේ ස්ත්‍රිය ළඟ කොච්චරක් තිබ්බද කැම මතකයිද එක වේලක් ඇයි කිව්වා මමයි මගේ දරුවයි කාලා මැරෙන්න තියෙන කැම වේල මොනවද උනේ මෙතනදී දෙවියන් වහන්සේගේ දාසයා මොනවද කිව්වේ ඕක අතාරින්න ඕක දෙන්න අද අපිට ඇවිල්ලා කිව්වොත් මොකද පාස්ටා කරි කවුරු හරි ඇවිල්ලා කිව්වොත් ඔයාලා තියෙන එකම කැම වේල දෙන්න අපිට ඔයාලා තියෙන එකම වස්තුව දෙන්න මොනවා වෙයිද මොනවා වෙයිද මොනවා දුනේ මේ ස්ථානේ ඒ ස්ත්‍රියට තිබ්බ දේ ඒ ස්ත්‍රිය වචනේ අහලා දෙවනාසික දාසයාගේ වචනේ අහලා මොනවද කරේ පූජා කරා ඊට පස්සේ මොනවා දුනේ බයිබලේ තියෙනවා දේශයට වර්ෂාව පැමිණෙනකන් මොකක්ද ඇගේ තෙල් කුලාවවත් පිටිමුට්ටේවත් හිඳුරේ නැත හලලුයා ඔබට දෙවියන් වහන්සේගේ බලවත් හස්තය අත්දකින්න ඕන දෙවියන් වහන්සේ වෙනුවෙන් ඕනම දෙයක් අතාරින්න සූදානම් වෙන්නේ. හාලෙලූයා. දෙවියන් වහන්සේ වෙනුවෙන් ඕනම දෙයක් අතාරින්න සූදානම් වෙනකොට ඔබ දකින්න යනවා දෙවියන් වහන්සේගේ බලවත් හස්තය. ඒක ආත්මික වෙන්න පුළුවන්, භෞතික දෙයක් වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ ඕනම දෙයක් දෙනකොට ඔබගේ දීමනාවක් වෙන්න පුළුවන් ඒක. මුදලින් වෙන්න පුළුවන්, ඔබේ ජීවිතේ කාරණයක් වෙන්න පුළුවන්, ඔබ තදින් අල්ලගෙන ඉන්න දෙයක් වෙන්න පුළුවන්. සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේගේ දිව්‍යමය දෙයක් අත්දකින්න බෑ අපි මේ ලෝකයේ දේවල් අල්ලගෙන ඉන්නවා නම්. අපිට වටිනාව කියන දේවල් අපි අල්ලගෙන ඉන්නවා නම් දිව්‍යමය දේවල් අත්දකින්න බෑ අපිට. අපි නැචරල් දේවල් ස්වභාවික දේ අපි අල්ලන් ඉන්න තාක්කල් අපිට අදි ස්වභාවික දේ අත්දකින්න බෑ. මොකද ස්වභාවික දේ මේ පොළවෙන් එන දෙයක්. අදි ස්වභාවික දේ දෙවියන් වහන්සේගෙන් පැමිණෙන දෙයක්. හාලෙලූයා. ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ අදි ස්වභාවික හස්තය බලවත් ලෙස ක්‍රියාත්මක වෙන්න ඕන නම් සූදානම් වෙන්න. දෙවියන් වහන්සේ ඉදිරියේ දෙවියන් වහන්සේ වෙනුවෙන් ඕනම දෙයක් ඔබ අතාරින්න පුළුවන්කම තියන්නට අවශ්‍යයි. වාතාරින්න පුළුවන්කම තියෙනවා. අද මොනවද අපේ ජීවිතවල සමාලලාට අපි කියන ඉංග්‍රීසි වලින් strong holds බලකොටු අපේ ජීවිතවල ගොඩනැගිලා තියෙනවා. අපි කියන ස්වාමීන් වහන්සේ ඉදිරිය අපි ඕන දෙයක් කරන්න පුළුවන්. අපි නොදැනුවත් සමහර දේවල් අපි අල්ලන් ඉන්නවා. සමහර දෙවියන් වහන්සේ වෙනුවෙන් දෙන්නව පූජාවන් වෙන්න පුළුවන්. ඔබ දෙවියන් වහන්සේට වෙනුව දෙන්න හදන කාලය වෙන්න පුළුවන්. වෙන දෙයක් ඒ කාලය අරගෙන ඔබගේ ජීවිතය ඔබ නොදැනුවත්වම ඒ කාලය වෙන දෙයකට ගිහිලා තියෙනවා වෙන්න පුළුවන්. මතක තියාගන්න අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් අපේ ජීවිතේ ඕනම දෙයක් නිදහස් කරන තැනට එන්න තාක්කල් අපිට බැරි වෙනවා දෙවියන් වහන්සේ කවුද කියලා අත්දකින්න. ආබ්‍රහම් දෙවියන් වහන්සේ ඉදිරිය අතහැරියා, තිබ්බ දේ දුන්නා. ජෙව්වා ජෛරි කියන දෙවියන් වහන්සේ වඳුනගත්ත ආබ්‍රහම්. ඔබ ජෙව්වා ජෛරි වඳුරනවාද? ඔබ ජෙව්වා රාෆා වඳුරනවාද? ජෙව්වා ශාලෝම්, ජෙව්වා ශම්මා, ජෙව්වා රූවා, එජෝනාය දෙවියන් වහන්සේ ඔබ අඳුරනවාද? අඳුරගන්නේ කොහොමද? දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔබගේ ජීවිතේ ඕනම දෙයක් දෙවියන් වහන්සේ වෙනුවෙන් කැප කරන්න ඔබට පුළුවන්කම තියෙන අවශ්‍යයි. හාලෙලූයා. මං හිතන ඔබට මං කතා කරන දේ පැහැදිලිද? ආමේන්. පැහැදිලි. දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබට පුළුවන්කමක් තියෙනට අවශ්‍යයි. දෙවියන් වහන්සේ වෙනුවෙන් ඕනම දෙයක්, ඕනම දෙයක් දෙවියන් වහන්සේ ඉදිරියේ නිදහස් කරන්න. මම ඒකයි කිව්වේ. මට කාරණාවල් වශයෙන් කියන්න බෑ. ඔබ දන්නවා ඔබගේ හදවතේ මොනවද දෙවියන් වහන්සේට වඩා හොඳට අහගන්න. අපි දෙවියන් වහන්සේ ඉදිරියේ සමාලලට අපි කියන්නේ නැහැ, අපි කියන්නේ නැහැ, අපි පිළිගන්නවත් කැමති නැහැ. දෙවියන් වහන්සේට වඩා මගේ ජීවිතේ සමහර දේවල් අරන් තියෙන තැන
දෙවියන් වහන්සේට වඩා මගේ ජීවිතේ වෙන දේවල් වලට ගිහිල්ලා තියෙනවා කියලා අපි පිළිගන්නේ සමාල්ලාට. හැබැයි අද ඔබ තට්ටුවක් දාලා බලන්න. දෙවියන් වහන්සේ වෙනුවෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ මොනවද මට අතාරින්න බැරි? සමහර අපේ ප්‍රතිපත්ති තියෙනවා. හගන්න මම කියන්නේ ඒකයි දීමක් විතරක් නෙවෙයි. ඒක සල්ලි වලින් විතරක් නෙවෙයි. ඒක වෙන පිටස්සර කාරණාවක් විතරක් නෙවෙයි. ඒක හදවතේ ප්‍රශ්නයක්. සමහර ප්‍රතිපත්ති තියෙනවා අපේ ජීවිතවල. සමහර දැඩි තීරණ තියෙනවා. මේක මෙහෙමයි මම මේක තමයි මෙහෙම තමයි කරන්න යන්නේ කියලා. අද ඔබ සූදානම්ද දෙවියන් වහන්සේ ඔබට මොනවද අත්හරින්න කියන්නේ? ඒ දේ අත්හරින්න. මොකද ආබ්‍රහම් දෙවියන් වහන්සේව ඉදිරියේ විශ්වාස කරලා දෙවියන් වහන්සේ ඉදිරියේ තමන්ට ඊටපු එකම පුත්‍රයාව ආබ්‍රහම් අතහැරියා. ආබ්‍රහම් අතහැරියට පස්සේ දෙවියන් වහන්සේගේ බලවත් අපි කියන miraculous hand of God දෙවියන් වහන්සේගේ හස්කමේ බලවත් හස්තය ඒවා ජෛරි කියන දෙවියන් වහන්සේව ආබ්‍රහම් මුණ ගැහුණා. ආමෙන්. හලලුයා. හලලුයා. දෙවියන් වහන්සේ අලුත් විදියකට ඔබට එළිදරව් වෙන්න යනවා. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ ඕනම දෙයක් අතහරෙද්දී දෙවියන් වහන්සේ ඔබව මුණ ගැහෙන්නට යනවා. හලලුයා. අද සමාල්ලාට දෙවියන් වහන්සේ මුණ ගැහෙන්න බැරි. දෙවියන් වහන්සේගෙන් එන දිව්‍යමය දේ අත්දකින්න බැරි. తాවකාලික මානසික දේවල් අපි අල්ලගෙන ඉන්නවා. අපේ තීරණ අපි තීරණයක් ගත්තොත් ඔව් අපි ඒකම අල්ලගෙන ඉන්නවා. ආ නෑ අපි මේක කරන්න මේක නම් දෙන්න විදියක් නෑ. අපි මේක නම් කරන්න විදියක් නෑ. ආ මේ රැකියාවම තමයි මම කරන්න යන්නේ. මේ බිස්නස් එකම තමයි මම කරන්න යන්නේ. මේ පුද්ගලයාම තමයි මම විවාහ වෙන්න යන්නේ. මේ විදියම තමයි මගේ ජීවිතේ තියෙන්න යන්නේ. මේ කාරණාම වෙනස් කරගන්නේ නැහැ. මතක තියාගන්න. දෙවියන් වහන්සේ ඔබට අත්දකින්න ඕනේ. දෙවියන් වහන්සේගෙන් පැමිණෙන ආශිර්වාදය ඕනේ නම් අද දෙවියන් වහන්සේ ඉදිරියේ කියනවා නේ ස්වාමීනි, මගේ ප්‍රතිපත්ති නෙවෙයි, මගේ තිබෙන ප්‍රතිපත්ති නෙවෙයි, මගේ තියෙන තීරණ නෙවෙයි, මගේ කැමැත්ත නෙවෙයි ස්වාමීනි, මම අතාරිනවා ස්වාමීනි. එවිට දෙවියන් වහන්සේ ඔබ මුණ ගැහෙන්න යනවා නවුම් විදියකට. හලලුයා. දෙවියන් වහන්සේ අලුත් විදියකට ඔබ මුණ ගැහෙන්නට යනවා. එවිට ඔබ දකින්න යනවා දෙවියන් වහන්සේ යහසය. අද සමහර අයට දෙවියන් වහන්සේගේ අවුරුදු ගාණක් බලාගෙන ඉන්න කාරණා තුල අත්දකින්න බැරි හේතුව මොකක්ද? තමන් තුල දැඩිව දේවල් අල්ලගෙන තියෙනවා. දෙවියන් වහන්සේ තවදුරටත් දෙවියන් වහන්සේ පිළිතුරු දෙන්න යන්නේ නැහැ. දෙවියන් වහන්සේ අද ඔබ ළඟයි පිළිතුරු තියෙන්නේ. ඔබට මතක් කරනවා මොනවාද? දෙවියන් වහන්සේ වෙනුවෙන් අතහරින්න. දෙවියන් වහන්සේට පෙන්වන්න ස්වාමීනි, මොන දේ වුණත් මොනවා නැතත් තිබුණත් නැතත් මගේ හදවත ඔබ වහන්සේ ළඟයි ස්වාමීනි. බයිබලේ කියනවා යමෙක්ගේ වස්තුව කොතනද? සිත එතන. ඒ කියන්නේ මොකද්ද? එතනින් අදහස් කරන්නේ අපි ආස කරන දේ මොකක්ද? අපි කැමති දේ මොකක්ද? මගේ කැමැත්ත මොකක්ද? එතන තමයි අපි හදවත දුවන. අද දෙවියන් වහන්සේට අපි පෙන්වන්න ඕනේ ස්වාමීනි, මගේ වස්තුව ඔබයි, මගේ හදවත ඔබ ළඟයි ස්වාමීනි. ආබ්‍රහම් පෙන්වුවා ස්වාමීනි, මේ తాවකාලික දරුවා නෙවෙයි මගේ වස්තුව, මගේ හදවත තිබෙන ඔබ වහන්සේ ළඟයි, මගේ වස්තුව ඔබයි ස්වාමීනි. දෙවියන් වහන්සේ යෙව්වා ජෛරේ කියන නමින් ආබ්‍රහම් එළිදරව් වුණා. හල්ලෙලූයා. ඔබගේ ජීවිතේ දෙවියන් වහන්සේ මුණ ගැහෙන්න නම්, දෙවියන් වහන්සේගේ බලය අතිමහත් ලෙස අත්දකින්න නම්, දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔබගේ ජීවිත ඕනම දෙයක් අතාරින්න සූදානම්. ඔබගේ ප්‍රතිපත්ති, ඔබගේ තීරණ දැඩිව ඉන්න දේවල් අතාරින්න. මේක අල්ලගෙන ඉන්නවා නම් අතාරින්න. මොකද මීට වඩා බලවත් දෙයක් තමයි අදිස්වභාවික තලයෙන් එන්නට යන්නේ. හල්ලෙලූයා. අදිස්වභාවික තලයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ නම් වෙන දේවල් කරන්නට අවශ්‍ය නැහැ. අමුතු දේවල් කරන්න ඕනේ නැහැ. දෙවියන් වහන්සේ වෙනුවෙන් මේ ලෝකේ తాවකාලික දේ අතාරින්න. ඒත් එතකොට දෙවියන් වහන්සේගේ පුදුම හස්තය ඔබේ ජීවිතේ ක්‍රියාත්මක වෙන තුන්වෙනි කාරණාව තමයි ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ අතහැරීමේ ආශිර්වාදයේ එක කොටසක් තමයි ඔබ දෙවියන් වහන්සේගෙන් විපාක ලබන පුද්ගලයෙක් වෙන්නට යනවා. ආමෙන්. ආමෙන්. ඔබ දෙවියන් වහන්සේගෙන් විපාක ලබන්නා වූ පුද්ගලයෙක් වෙන්නට දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබට විපාක ලැබෙයි. You will receive rewards from God. දෙවියන් වහන්සේගෙන් විපාක ඔබට ලැබෙන්නට යනවා. ප්‍රතිවිපාක. එහෙම නැත්නම් මම හිතන්නේ හරි වචනයක් කියලා. Rewards, විපාකය ඔබට ලැබෙන්නට යනවා. අපි බලමු 15 වෙනි පදේ ඉඳන් නැවත 18 වෙනි පදේ ඉඳන් අපි ඉක්මනින් කියමු. 15ට 18. ස්වාමීන් වහන්සේගේ දූතයා දෙවැනි වරත් ස්වර්ගයේ සිට ආබ්‍රහම්ට අඬගසා, ඔබේ පුත්‍රයා, ඔබේ එකම පුත්‍රයා වළක්වා නොගෙන මේ දේ කළ බැවින් මම ඒකාන්තයෙන්ම
ඔබට ආශිර්වාද කරන්නෙමි. අහසේ තාරකා මෙන්ද මුහුදු වෙරළේ වැලි මෙන්ද ඔබේ වංශය බොහෝ සෙයින් වැඩි කරන්නෙමි. ඔබේ වංශය තමන් සතුරන්ගේ දොරටුව හිමි කරගන්නේය. මාගේ ශබ්දයට ඔබ කීකරු නිසා ඔබේ වංශය කන්නකොටගෙන පොළවේ සියලු ජාතිහු ආශිර්වාද ලබන්නෝය කියා මා ගැනම දෙව්ලෙමි. ස්වාමින් වහන්සේ කියන සේකයි කියේ. රයිට්, තැන්ක් යූ. මතෙව් 19:29 පෙරලලා තියාගන්න. ලූක් 5:11-12. මතෙව් 19:29, ලූක් 5:11-12. රයිට්, මෙතන මොකක්ද උනේ? තුන්වෙනි කාරණාව, දෙවියන් වහන්සේගෙන් විපාක ලබන්නට යනවා. දැන් අපි දන්නවා ආබ්‍රහම්, අපි ඉගෙන ගත්ත මේ වෙනකොටත් ආබ්‍රහම් මොනවද කරේ? ආබ්‍රහම් හොඳට අහගන්න. මෙන්න බලන්න දෙවියන් වහන්සේගේ අනුපාතය නේ, අනුපාතය. ආබ්‍රහම් දෙවියන් වහන්සේ මොනවද කරේ? කී දෙනෙක් පූජා කරාද? එක්කෙනෙක් පූජා කරා. එක්කිනයි පූජා කරේ. දෙවියන් වහන්සේගේ විපාකය කොච්චරද? ගණන් කරලා කියනවද පොඩ්ඩක්? ගණන් හදලා කියනවද? කැල්කියුලේටරේට දාලා කියනවද? මොකද්ද දෙවියන් වහන්සේ කිව්වේ? නුඹ එකම පුත්‍රයා වලකව ගත්තේ නැති නිසා නුඹ තුලින් මම ජාතියක් ඇති කරන්නට යනවා. ආසේ තාරකාමෙන්ද මුහුදේ වැලිමෙන්ද නුබේ ජාතිය මහත් වෙන්නට යනවා. ඒක විශාල වෙන්න යනවා. නුබේ ජාතිය ආශිර්වාදයක් වෙන්නට යනවා. හාලලූයා. දැන් පේනවද දෙවියන් වහන්සේ වෙනුවෙන් යමෙක් යම් දෙයක් දෙවියන් වහන්සේ වෙනුවෙන් දෙනවද? දෙවියන් වහන්සේ වෙනුවෙන් ඕන දෙයක් කරනවද? ඒකේ විපාකේ අපගේ වචන වලින් කියන්න බෑ. අපගේ හදවතට දැනෙන්න යන්නේ නෑ. අපගේ මනසින් තේරුම් ගන්න බෑ. ඒක අති විශාලයි. ආමෙන්. ඒකයි මම කිව්වේ. ඒක ස්වභාවික දෙයක් නෙවෙයි. ඒක අති ස්වභාවික දෙයක්. හාලලූයා. ආබ්‍රහම් දෙවියන් වහන්සේ ඉදිරියේ එක්කෙනෙක්ව පූජා කළා. දෙවියන් වහන්සේ මහත් ජාතියක්. හාලලූයා. ඔබට දෙවියන් වහන්සේ ඉදිරියේ බහුලත්වයේ අද්දකින් ඕනේ නම් දෙවියන් වහන්සේ කියන දේ ඔබ උන්වහන්සේට කරන්න. හාලලූයා. දෙවියන් වහන්සේ කියන දේ උන්වහන්සේට කරන්න. උන්වහන්සේ ඉදිරියේ ඔබ පෙන්වන්න ඕනේ. ස්වාමීන් වහන්සේ කියනවනම් මේ දේ ඔයාගේ ප්‍රතිපත්තිය, ඔයාගේ තීරණ, ඔයාලගේ තියෙන දේ, ඔයාගේ වස්සුව වෙන්න පුළුවන්, ඔයාගේ ධනය වෙන්න පුළුවන්, ඔයාගේ කාලය වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේට දෙන්න ඔයා තීරණය කරද්දී දෙවියන් වහන්සේගෙන් අධික විපාකයක් ඔබගේ ජීවිතේට නිදහස් වෙන්න යනවා. සහෝදරයා, සහෝදරිය, හාලලූයා. ඔබ තේරුම් ගන්නට අවශ්‍යයි, ඒක හදවතේ ප්‍රශ්නයක්. ඒක ක්‍රියාවෙන් කරන්න, ක්‍රියාවෙන් විතරක් කරන දෙයක් නෙවෙයි. ඔබගේ හදවත අරගෙන තියෙන ස්ථාන මොනවාද? ඔබගේ හදවත අරගෙන තියෙන කාරණා මොනවාද? ආබ්‍රහම් දෙවියන් වහන්සේට දරුවව දුන්නේ ආශිර්වාදයක් බලාගෙන නෙවෙයි. ආශිර්වාදයක් බලාගෙන නෙවෙයි. අන්න ඒක තමයි දෙවියන් වහන්සේ ඉදිරියේ සැබෑ අතහැරීම. අද ඔබ සේවය කරන්නේ ඇයි? ගොඩක් වෙලාවට මම අහලා තියෙන අර පතේ 6:33 අපි කියන මිනිස්සු පළමු කොට දෙවියන් වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨංග එතකොට තමයි අපිට හම්බෙන්නේ. නෝ 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 නෝ, ඒක නෙවෙයි ස්වාමීනි. ඔබ වෙනුවෙන් ඕනම දෙයක් මම නැති කරගන්න සූදානම් කියන තැනට ඔබ එන්නට අවශ්‍යයි. හාලලූයා. ස්වාමිනී, ඔබයි මගේ දෙවියන් වහන්සේ. ඔබව මට ඕනේ ස්වාමිනී. අද ඔබගේ ජීවිතේ තදින් මොනවද අල්ලගෙන ඉන්නේ? මම ඔබට කියන්නම්. ඔබට දෙවියන් වහන්සේව අත්දකින්න ඕනේද? දෙවියන් වහන්සේගෙන්ම ආශිර්වාදයක් ඕනේද? දෙවියන් වහන්සේගෙන්ම පිළිතුරක් ඕනේද? බය නැතුව දෙවියන් වහන්සේ ඉදිරියේ ඕනම දෙයක් අතහරින්න සූතනම් වෙන්න. දෙවියන් වහන්සේ ඉදිරියේ ඕනම දෙයක් උන්වහන්සේට දෙන්න. අදම මිනිස්සු සමාහලට අපි දන්නවා එක එක්කිනාට එක එක දේවල් දෙන. සමහර අයට ඕන දෙයක් කරනවා, යාඥා කරනවා, කාලය දෙනවා. හැබැයි සල්ලි වලට එද්දී, මුදල් වලට එද්දී, දැන් මුදල් කියන එක මේ වැරදි දේශනාවක්ද මේක? නෑ, මුදල් වලට එද්දී. ඉතින් පාස්ට මම මේ ළඟදී එක්කෙනෙක් කතා කරා. මේ ඇහුවා, එයා ඔක්කොම හොඳයි, මේ දසෙන් කොටස දෙන්න හරි මගහැරෙනවානේ කියලා. මොකද කරා? ඔක්කොම කරන්න පුළුවන්. දෙවියන් වහන්සේට සල්ලි තමයි පොඩ්ඩක් දෙන්න අමාරු. දෙවියන් වහන්සේට සල්ලි වැඩක් නැහැ. ඔයා එකක් දෙනකොට දෙවියන් වහන්සේ 100,000 ගණන් ඔයාට දෙන්නයි ඒ ප්‍රතිපත්තිය දෙවියන් වහන්සේ දාලා තියෙන්නේ. හාලලූයා. සමහරට ඔබ ඔක්කොම කරනවා, සල්ලිත් දෙනවා, දසෙන් කොටස නෙවෙයි එකකට වැඩියෙන් දෙනවා. ඔබට දෙවියන් වහන්සේට කාලය දෙන්න බෑ. වෙන වෙන දේවල් අල්ලගෙන තියෙනවා ඒ කාලය. අද දෙවියන් වහන්සේ ගැන අතහරින්න මම වෙනුවෙන් හදවත ගේන්න මගේ ළඟට දකින්න යනවා. දෙවියන් වහන්සේගේ හස්තේ ක්‍රියාත්මක වෙනවා. හාලලූයා. දෙවියන් වහන්සේගෙන් ක්‍රමයට විසඳුමක් ඕනේ නම් ඔයාගේ ක්‍රමයේ පැත්තක තියලා දෙවියන් වහන්සේ ඉදිරියේ කරන්න ඕන ටික කරන්න. හදවතේ මොනවද ඔබ ළඟ තියෙන තීරණ ප්‍රතිපත්ති?
මේක නම් මොනවා වුණත් වෙනස් කරන්නේ නැහැ. මගේ මේ ක්‍රමේ නම් වෙනස් කරන්නේ නැහැ මම. මම මේ විදිහටම තමයි ජීවත් වෙන්න යන්නේ. මගේ විවාහය තුල මම මෙහෙමම තමයි ඉන්න යන්නේ. මම විවාහ වෙනවා නම් විවාහ වෙන්නේ මෙහෙම කෙනෙක්ව. මම සේවය කරනවා නම් සේවය කරන්නේ මේ විදිහට. මං කිව්වා මේ කාරණාව මට පැහැදිලි කරන්න ටිකක් අමාරුයි. හැබැයි ඔබ දන්නවා මොනවද දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ කරන්න ඕනේ, අතාරින්න ඕනේ මොනවද? ඔබ දන්නවා ඔබගේ හදවතේ දැඩිව අල්ලගෙන තියෙන දේ අතාරින්න. ඔබ අතාරින තාක්කල් ඔබට දෙවියන් වහන්සේ කවුද කියලා අත්දකින්න බැරි වෙනවා. අතාරින්න ඕනේ දැඩි දේවල්, අතාරින්න දෙවියන් වහන්සේ වෙනුවෙන් අතාරින්න. වාස්ස කොහොමද වාස්තේ වුණාට එහෙම කරන්නේ නේද? මතේ 19:29 අපි කියමු. පොඩ්ඩක් ඔබ සතුටු වෙන්නත් එපායි. මතේ 19:29. මාගේ නාමයේ නිසා ගෙවල් හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ පියා හෝ මව හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හැරියා වූ යමෙක් ඇද්ද ඔහු 100ක් ගුණයක් ලබන්නේය. සදාකාල ජීවනයටත් උරුම කාර්යය වන්නේය. ආමෙන් කියන්න පුළුවන්ද? මේ වචන කියලා තියෙනවද කලින්? මොකද්ද මෙතන කියන්නේ? දානසික වචනේ කියනවා මොකද්ද? යමෙක් මම නිසා ගෙවල් දොරවල් සහෝදර සහෝදරියන් පියා හෝ මව හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හැරියා හෝ යමෙක් ඇද්ද ඔහුට 100 ගුණයක් දෙවනාසි දුර දකින්න දෙවනාසි නිසා එතන දාලා නැහැ ස්වාමි පුරුෂයා භාර්යාව කියලා. නැත්තම් අදම කැප වෙයි ස්වාමිනි, මෙන්න මගේ භාර්යාව දෙනවා මට 100 ගුණයක් ලැබෙන පිණිස. මේක අපි තේරුම් ගන්න ඕනේ. සමහර අය මේ වචනේ අරගෙන සඵලත්වය ගැන උඩ පැනපැන දේශනා කරනවා. මේ වචනේ තියෙන්නේ ඒක කතා ආරයි කියන it's a figure of speech. ඒ කියන්නේ ඒක මේ තියෙන විදිහටම අපිට ගන්න නෙවෙයි. හැබැයි දෙවනාසික වචනේ මොකක්ද කියන්නේ? යමෙක් දෙවියන් වහන්සේ වුණේ යමක් මේ පොළවේ අතාරිනවද? මේ පොළව තුලත් ඒක තුල ආශිර්වාද ලබන්න යනවා. ඒ විතරක් නෙවෙයි. ඒක සදාකාලයට ආශිර්වාදයක් එකතු කරන්න යනවා. හල්ලෙලූයා. හල්ලෙලූයා. යමෙක් අතාරිනවද දෙවියන් වහන්සේ වෙන යමක්? ඕනම දෙයක් අල්ලන් ඉන්න නැතුව ස්වාමිනි මෙන්න මට කිසිම වටිනාකමක් නැහැ, ඔබයි මගේ වටිනාම දෙය කියලා ඕනම දෙයක් දෙවියන් වහන්සේ වෙනුවෙන් අතාරිනවද 100 ගුණයක් ලැබෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මම කිව්වා පැහැදිලිවම ගයක් දීලා ගෙවල් 100ක් ගන්න නෙවෙයි. හැබැයි මතක තියාගන්න ඔබ කවදාවත් ඔබට දෙවියන් වහන්සේ නායකාරයෙක් වෙන්න යන්නේ. මතක තියාගන්න මේ පොළවේ කිසිම මිනිහෙක්ට දෙවියන් වහන්සේ අපිට දෙනවට වඩා වැඩි දෙයක් අපිට දෙන්න බෑ කවදාවත්. අපි දෙන්නේ මොනවද? ඊට වඩා වැඩිපුර දෙවියන් වහන්සේ අපිට දෙන්න යනවමයි. හල්ලෙලූයා. අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් මොනවද අතහරින්නේ? ඊට වඩා වැඩිපුර දෙවියන් වහන්සේ දෙන්න යන ඒ සියල්ලට වඩා සදාකාල ජීවණයට ඒක විශාල ආශිර්වාදයක් වෙන්නට යනවා. සදාකාලික දේ තුල ඒක ආශිර්වාදයක් වෙන්නට යනවා. අපි ලුක් පොතේ කියමු ඉක්මනින්. ඔහු තමුන්ගේ ඔරුවට ගොඩ ඇද ඔරු ගොඩට ඇද සියල්ල අත්හැර උන්වහන්සේ අනුව ගියෝය. රයිට්. අපිට වෙලාව නැති නිසා මේ ස්ථානේ මොනවද උනේ? විශාල මත්ස්‍යයන්ගේ හාස්කමක් වුණා. විශාල මත්ස්‍යයන් ආවුණා. යේසුස් වහන්සේ හාස්කමකින් ඔවුන්ට පේතෘස්සලා ඒ ස්ථානේ හිටපු අයට මත්ස්‍යයන් උන්වහන්සේ අල්ලලා දුන්නා. මොනවද උනේ? හොඳට අහගන්න. පේතෘස්සලා නිකන් මෙලෝදයක් නැති තැනක නෙවෙයි යේසුස් වහන්සේ වනුගමනය කරේ. හාස්කම ලැබලා බහුලත්වයේ උපරිම ස්ථානයකදී තමයි මොනවද කරේ? එතනද අපි ඉගෙන ගන්න තියෙන විශාලම පාඩම තමයි මොකක්ද? බයිබලයේ තියෙන පදේ දාන්න. සියල්ලම අතහැරලා යේසුස් වහන්සේ පසුපස ගියා. ආමෙන්. යේසුස් වහන්සේ පසුපස ගියා. මතක තියාගන්න අපේ ජීවිතේ සමහර වෙලාවට දෙවියන් වහන්සේ අපිව සෝදිසි කරන්නේ අපිට මුකුත් නැති වෙලාවෙදී අපිට ලේසි අතහැරලා යන්න. යේසුස් වහන්සේ කිව්වා නම් ඔයගොල්ලන්ට මුකුත් නැහැ මාගේ පස්සේ එන්න මොන හරි ලැබෙයි කියලා සමහරට උන්ට ඒක අතහැරලා ලේසි වෙන්න පුළුවන්. හැබැයි නෑ. යේසුස් වහන්සේ ආශිර්වාදේ කරා, හොඳටම ආශිර්වාද කරලා උන්වහන්සේ උන්ව සෝදිසි වෙන්න ඉඩ හැරියා. ආබ්‍රහම්ට දෙවියන්වහන්සේ දරුවා දීලා උන්වහන්සේ සෝදිසි කරා. මොනවද උනේ? ඔවුන් සියල්ල මතහැරලා දාලා යේසුස් වහන්සේ අනුව ගමන් කරා. ආමෙන්. අද ඔබට සියල්ල නැති වෙලා තියෙනකොට ඔබ ළඟ ලොකුවට දේව මයිකයි කිව්වේ 10ක් තියෙනකොට 2-3ක් දෙන්න ලේසි. ඔබට තියෙන එකම දේ, ඔබට තියෙන එකම ජීවිතය දෙවියන් වහන්සේ දෙ. මොකද්ද?
ඔබ වදවෙන අසිල්ලන සමහල්ලාට ඔබව කැප කරන්න දෙවියන් වහන්සේ ස්වාමීන් ඔබගේ කැමැත්ත අද සමහරට දෙවියන් වහන්සේ වෙන දෙයක් නෙවෙයි ඔබෙන් ඉල්ලන්නේ ඔබව ඉල්ලනවා සම්පූර්ණ ඔබව ඇයි අද සමහරට මිනිස්සුන් සම්පූර්ණව දෙවියන් වහන්සේට දීලා නැහැ මම එකයි කිව්වේ 150ක් දෙවියන් වහන්සේ කැමැත්ත 150ක් අපේ කැමැත්ත අපි සහයෝගයෙන් ඉන්නේ කියලා 150ක් දෙවියන් වහන්සේ 150ක් අපේ කැමැත්ත නෝ ස්වාමිනී මගේ ජීවිතේ මේ කාරණා ඔක්කොම වහසර මගේ ආර්ථිකයනකොට ස්වාමිනී මම ඒක පොඩ්ඩක් බලා ගන්න ස්වාමිනී මගේ ජීවිතේ අනිකුත් හැම කාරණාම ඔක්කොම උදයි මගේ විවාහයටදී ඒක මම තීරණය කරන්න දෙවියන් වහන්සේ හද ඔබට කියනවා සියල්ල අතාරින්න පුළුවන් නම් දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔබ ඒන් සිය ගුණයක් බහුලත්වයක් සියල්ලට වඩා සදාකාලික කෙරෙහි ඔබ ආශිර්වාදයක් ලබන්නට යනවා හලලුයා අපි හැම කෙනෙක්ම ඉන්න අවස්ථාන වල නැගිටිමුද Thank you Jesus. වාද මෙතනින් යන්නේ තීරණයක් ඇතුව. ඔබගේ හදවත දෙවියන් වහන්සේ ළඟ සම්පූර්ණ තියලා ආමෙන්. අපේ හදවත සම්පූර්ණ දෙවියන් වහන්සේයි. මේ ලෝක වෙන කිසිම දෙයක් නෙවෙයි. ඔබයි ඔබේ ජීවිතේ සියල්ල සියලු දෙම දෙවියන් වහන්සේගෙන් මතක තියාගන්න ජීවත් වෙලා ඉන්න හැම දවසකම ඔබේ ජීවිතේ සහ ඔබට තිබෙන සියල්ල දෙවියන් වහන්සේගෙන් සහ දෙවියන් වහන්සේ උදෙසා පමණක්මය. ආමෙන්. ස්වාමිනිය වහන්සේ සුදී වහන්සේගේ වචනෙන් අපේ ධෛර්යමත් කරපු නිසා රෝගවලට සුවය නිදහස්කම දුන්න නිසා සුදී වහන්සේගේ බලවත් හස්තය තවතොරට අත්දකින්න පිණිස ඔබට ලංවමින් ඔබ වහන්සේ සමග ගමනක් යන්න අපට උදව් කරන්න. ස්වාමිනිය අද ඔබ වහන්සේ ඉදිරියේ කියනවා ස්වාමිනිය මේ ලෝකේ අපිට වෙන අතාරින්න බැරි කිසිම දෙයක් නැහැ ස්වාමිනිය. ඔබ වහන්සේට අපි ඕන දෙයක් දෙන්න ලෑස්ති ස්වාමිනේ ඕනම දෙයක් ඔබ වහන්සේ වෙනුවෙන් කරන්න ලෑස්ති ඕනම කැපවීම කරන්න ලෑස්ති ස්වාමිනේ ඒ තැනට අපි ඇදහිල්ල වර්ධනය කරන්න අපව ශක්තිමත් කරන්න ස්වාමිනේ අපගේ වස්තුව අපගේ ප්‍රධාන ආදරය පළවෙනි ආදරය ඔබ වහන්සේ පමණයි ස්වාමිනේ අපි ඔබට ස්තුති කරනවා අපි යටත් වෙනවා ස්වාමිනේ අන්තිම දක්වායි ස්ථිරව ගමන් කරන්න අපිට උදව් කරන්න සිළු කෞරවය මහිමය ඔබට දෙනවා ස්වාමිනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ආමෙන් දෙවියන්වහන්සේ ඔබට ආශිර්වාද කරන සියකවා ඔබට ජයග්‍රහයි සතියක් ජේසු පිටයි දෙවියන්වහන්සේ තුල ජයග්‍රහයි මානසිකත්වයෙන් ඉන්න ඔබ උන්වහන්සේ වෙනුවෙන් කරන ඕනම දෙයකට අධික විපාකයක් උන්වහන්සේ තුල තිබෙන්නට යනවා ජේසු පිටයි ඔබ හැම කෙනෙක්ටම